ඊළඟ අවස්ථාව ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා ඔබතුමාට. සාමාන්‍ය කාලයක වුණත් රටක් ඉස්සරහට යන්න නම් දේශපාලන ස්ථාවරභාවය සහ දේශපාලනික විශ්වාසනීයත්වය හරි වැදගත්. රටක් නිල වශයෙන් බංකොලොත් කියලා ප්‍රකාශ කරාට පස්සේදීත් අනිත් පැත්තෙන් අපි නිකන් සමාජ අර්බුදයේ ගිනි කන්දක් මත පවතිද්දිත් මේ දේශපාලන ස්ථාවරභාවය සහ විශ්වාසනීයත්වය වැඩි වැඩියෙන් ආරක්ෂා කරන්න ඕන. නමුත් මේ වෙනකොට දැන් රටේ ජනාධිපති වෙලා ඉන්නේ බහුගිය මහමැතිවරණයෙන් ජනාධිපති වෙන්නේ ප්‍රතික්ෂේප වෙච්ච පක්ෂයක තනි ආසනයක් දිනාගත්ත කෙනෙක්. ඔහුට විරුද්ධව ඡන්ද කැම්පේන් කරපු අයගේ ඡන්දේ ජනාධිපතිව පත් වෙලා තියෙනවා. ඒක ව්‍යවස්ථානුකූල වුණත් ඇත්තටම සදාචාර විරෝධී. ඒ වගේම රටේ ජනතාව විසින් බලයෙන් එළවන ලද ආණ්ඩුවක් බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය අල්ලගෙන ඉන්නවා. ඒ වගේම තමයි ඒ අය තමන්ගේ බලය පාවිච්චි කරලා මේ රටේ දූෂිතයයි චෝදනා ලැබපු අල්ලස් කොමිසම හමුවේ නඩු තියපු ඒ නඩුවක් අල්ලස් කොමිසම තාක්ෂණික හේතු පෙන්නලා අස්කරගත්ත කෙනෙක් කෝප් කමිටු සභාපති පදුරේට පත් කරගෙන අද වෙනකොට කෝප් කමිටු අවුලෙන් අවුලට පත් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ කතානායකවරයා සම්බන්ධයෙන්ුත් කතානායකවරයා එක පැත්තකින් අධිකරණයේ විශ්වාසනීයත්වය කඩ කරලා තියෙනවා. ඊළඟට පොලිස්පතිවරයා පත් කිරීමේදී සමස්තයක් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සහ පාර්ලිමේන්තුවේ විශ්වාසය බිඳවටලා තියෙනවා. ඒකෝ දැන් මේ රට තියෙන්නේ දේශපාලනිකව දැවැන්ත අවුල් වියවුල් තත්වයක. ජනතාවගේ ජන වර්මක් මේ කිසිම ආයතනයකට නැහැ, ජනාධිපතිවරට නැහැ. රට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම එක තීරණාත්මක සාධකයක් හට අපි දකිනවා. දේශපාලන ස්ථාවරභාවය ගොඩනගා ගැනීම, මේ දේශපාලන ස්ථාවරභාවය ගොඩනගා ගන්න අවස්ථාව දෙන්න ඕනේ ජනතාවට. ඒ සඳහා තමයි දැන් ජනතාව පෙළ ගැහිලා ඉන්නේ. මම හිතනවා දැනට කරුණු කාරණා පෙළ ගැහිමේ යන විදිහට ජනාධිපතිවරණයට තමයි කෙලින්ම රට ගමන් කරන්නේ. ඒක අනිවාර්ය වශයෙන්ම ව්‍යවස්ථාවේ හැටියට සැප්තැම්බර් 17 ඔක්තෝබර් 17 අතර පවත්වන්න වෙනවා. ඒක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කැමැත්ත නෙවෙයි, නමුත් ව්‍යවස්ථානුකූලව ඒ වගේම ජාත්‍යන්තර ඉස්සරහා අපිට ඇති වෙලා තියෙන තත්ත්වය මත ඡන්දය පවත්වන්න සිද්ධ වෙනවා. ඊට කලින් විවිධ උපරට්ටි දැම්මට ඡන්ද නැතුව යන්න බැරි වෙයි. ඉතින් අපි කියන්නේ ඡන්ද පිළිබඳ දෙගිඩියාව හදන්න එපා. දේශපාලන ස්ථාවරභාවය සහ විශ්වාසනීයත්වය අවසන් කරගන්න නම් අනිවාර්ය වශයෙන්ම ජනතාවට අවස්ථාව දෙන්න. ජනතාව තමයි තීන්දුව කළ යුත්තේ කවුද ආණ්ඩුව හදන්න ඕන කියලා. අන්න එතෙන් සිට ආරම්භ කළා මේ රට මේ බංකොලොත් භාවයෙන් ගොඩ ගන්නත් රට ගොඩ නගන්නත් ආරම්භ කරන්න පුළුවන්. නලින්ද මන්දිතුමා, දැන් මේ රටේ ජනතාවට මේ ආණ්ඩුව බොරු කියලා ඉවරයක් නැහනේ. ඈ රටේ ජනතාව රවට්ටන එක දැන් පහුගිය කාලේ අරගලයක් ඇවිල්ලත් කිව්වේ මේ සිස්ටම් චේන්ජ් එකක් කරන්න ඕන කියලානේ. ඈ බොරු කියනවා රවට්ටනවා නේද? හොරකම් කිරීමේ කිසිම අඩුවක් නැහැ. ඒවා ඔක්කොම පවත්වාගෙන යනවා දැන් මේ. ඇත්තටම මේ කාමද රවට්ටන මේ ආණ්ඩුව තාම ඉගෙනගෙන නැහැනේ. දැන් බලන්නකෝ කෝක් කමිටුවට වෙලා තියෙන දේ. දැන් පාර්ලිමේන්තුවේ කතානායකතුමාගේ ක්‍රියාකලාපය බලන්නකෝ. මොකද ඔබේ අදහස? ඒකයි සුමිත් මම කිව්වේ දැන් ජනතා පරමාධිපත්‍ය කියන එක ව්‍යවස්ථාවේ තිබුණට ඇත්තට මෙහෙමම ප්‍රැක්ටිස් වෙන්නේ නැහනේ. හරිනම් දැන් ලක්ෂයක් නමයක් ගත්ත පුද්ගලයාව ජනාධිපති පුටුවෙන් එළෙව්වහම දැන් ඒ ජනාධිපතිව පෙන්ලා නේද 2019 ජනාධිපතිනේ පස්සේ ඔහුට සහායටනේ ආණ්ඩු පක්ෂයක් හදාගත්තේ. තුරෙන් දෙකක් ඕන කියලා කිව්වේ ඒ ජනාධිපතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඒ ජනාධිපති ඉවත් කරාම හරිනම් ආණ්ඩු පක්ෂය ඉවත් වෙලා මැතිවරණයකට ගිහිල්ලා අඩු ගානේ පාර්ලිමේන්තුවක්වත් පත් කරගන්න ජනතාවට අවස්ථාවක් දී යුතුව තිබුණා. එහෙම උනේ නැහැ. ඊළඟට මේ සිදුවන සිදුවීම් වලින් පෙන්නුම් කරන්නේ මේ රට පාලනය කරන අය දැන් මොකක් හරි ක්‍රමයකට ජනතාවට බඩු බෙදලා හරි රවට්ටලා හරි මොකක් හරි ක්‍රමයකට බලය ලබා ගත්තාම ඔවුන් එතනින් එහාට ජනතාව අමතක කරලා කොතරම් උද්දච්ච විදිහට හැසිරෙනවද කියන එක. ඇත්තටම ඒගොල්ලන්ට රෝහිත අබේගුණවර්ධන වගේ නොවන කෙනෙක්, එතරම් දූෂණ චෝදනා එල්ල නොවිච්ච කෙනෙක් ඔය කෝප් කමිටුවට පත් කරන්න ඕන තරම් අවස්ථාවක් තිබුණා. හැබැයි මේ පෙන්නුම් කරන්නේ අපි නිකන් මේ ජනතාව, ජනමතය, ජනතා පරමාධිපත්‍ය කියන ඒවා නිකන් පයිසකට මායින් කරන්නේ අපිට ඕනෑක් අපි කරනවා වගේ දෙයක්. මං අහගෙන එක්තරා නාලිකාවකට ඇවිල්ලා බැසිල් රාජපක්ෂ කියනවා ඒගොල්ලන් කරපු වැරදි දූෂණ පිළිගන්නවද කියලා ඇහුවාම නෑ නෑ අපි අතින් දූෂණ උනේ නෑ. ඒ තරම් හයියට ඒගොල්ලන්ට කියන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඇත්තටම එකක් රටේ නීති ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අල්ලස් කොමිසම රෝහිතට එරෙහිව තිබුණු නඩුව අස්කරගත්තා. අවුරුදු 16ක් පැරණි නඩුවක්. ඇයි නඩුව නැවත පනවන්නේ නැත්තේ? පුළුවන්. ගොඩක් අවස්ථාවලදී අධිකරණයට අල්ලස් කොමිසමත් සමහර විට නීතිබද දෙපාර්තමේන්තුවත් ටෙක්නිකල් එරර්ස් ටෙක්නිකල් පොරොන්දු වෙලා එනවා. ඒ ටෙක්නිකල් එරර් එක නිවැරදි කරගෙන නඩු පවරන්නම් කියන උතර තියෙන්නේ. ඒක සුළු කාරණයක්.
අල්ලස් කොමසමේ කොමසාරිස්වරු තුන්දෙනාම අස්සම් කරන්න ඕනද නැද්ද? ඕනනම් තුන්දෙනා අස්සම් කළායි දාන්න පුළුවන්. හැබැයි එක්ක නඩුවක් අ ජොන්සන් ප්‍රාන්දුගේ ලක්ෂ 54ක මුදල්ලා භාවිතාවක් තියෙන සත්‍යයෙන් බඩු ගත්ත. ඒකත් ඔය විදිහට මස් කරගත්තා. මේ නඩු එක එක ඉවත් කරගන්න ප්‍රමාද වෙන නිසා තමයි අර එක විනිශ්චයකාරක ප්‍රධානත්වයෙන් කොමිසමක් දාලා නඩු 300 ගණන් කස් කරගත්තා. ඒත් මේගොල්ලෝ කරන්නේ පැමිණිලි කරුවන් නොවන නීතිබද්ධ පාර්ත්‍පේන්තුව පැමිණිලි කරන අල්ලස් කොමිසම නැත්තම් පොලිසිය අධිකරණ ගිහිලා කියනවා අපි නඩු වස් කරගන්නවා නැත්තම් තාක්ෂණයෙන් තුවා පෙන්ලා නඩු යලි පවරණම් කියලා පොරොන්දු වෙනවා. ඒකෙන් තමයි මේ චූදිතයන් නිදහස් වෙන්නේ නිදොස් කර නිදහස් වෙන්නේ නැහැ. ඔව් නලින්ද මන්ත්‍රීතුමා අපි බලුවොත් පොයින්ට් විදිහට ගත්තොත් දැන් ඔබතුමාගේ විපක්ෂයෙන් මේ ගේන කාරණය ඔන්ලයින් පනතදී තුන්වැනි වර ඡන්ද විමසීමක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මේක ශ්‍රේෂ්ඨ අධිකරණයේ දුන්න වෙනස්කම් කරේ නැහැ. සංශෝධන ඉදිරිපත් කරන්න නැතුව කතානායකවරයා ඒකට අක්ෂණය දුවා. මෙවැනි කාරණා මත ඊට පස්සේ තව කාරණයක් තමයි ව්‍යවස්ථාදායක සභාවේදී පොලිස් ප්‍රතිපත් කිරීමේදී සමසම ඡන්ද අවස්ථාවක් නොතිබුණ අවස්ථාවක මූලික ඡන්දයක් කතානායකවරයාට නැහැ. නමුත් එතුමා ඒක භාවිතා කරන එක. ඊට පස්සේ අනිත් පැත්තෙන් බැලුවොත් තව චෝදනාවක් තියෙනවා. රට බංකොලොත් තුන අපහු ගිය කාලේ කෝප් එකේ වගේ විපක්ෂයට සමහරලාට සභාපතිකම් දීලා තිබ්බනම්, ඒ කියන්නේ කෝප් එක කෝප එක වගේ විපක්ෂයේ කෙනෙක් පත් කරලා තිබ්බනම් මේ බංකොලොත් වෙනකොට කලින් අපිට දැනගන්න තිබ්බා. මේ වගේ විවිධ චෝදනා එල්ල කරනවානේ මේ කතානායකවරයාට එරෙහි. නමුත් මූලික චෝදනාව ඔන්ලයින් පනත සම්බන්ධයෙන් තමයි. දැන් මෙතනදී අද අධිකරණ අමාත්‍යවරයා කියනවා ඔන්ලයින් පනත කතානායකවරයාට කරන්න දෙයක් නැහැ. ඒක ගැන අපි එහෙනම් ඔබතුමාලට තිබ්බනේ අපිට විරුද්ධව විශ්වාස භංගයක් ගේන. අනිත් පැත්තෙන් ව්‍යවස්ථාදායක සභාවේදී තුමාගෙන ගේන තර්කේ තමයි දෙන්නෙක් විරුද්ධව ඡන්දේ පාවිච්චි කරා දෙන්නෙක් ඡන්දේ දුන්නේ නැහැ. හතරක් පක්ෂව හිටියා. එතකොට හතර හතර බෙදිලා තියෙනවා. එතකොට එතනත් ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ තර්කේ දින්නා. මෙතනත් කියනවා ඔන්ලයින් පනතේදී අපි හැදුවේ එහෙනම් අපිට විරුද්ධව ඔබතුමාලට ගේන්න තිබ්බ කියලා. දැන් ආණ්ඩුවෙන් ඒ ඔබතුමාලා ගේන හැම තර්කෙටම ඔබතුමාලට තිබ්බනේ මේ කතානායකට ගේන වෙලාවේ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යතුමා නැත්තම් මේ පනත හදපු කවුරු හරි අමාත්‍යවරයෙක් ඉන්නවා නම් ඒ ඇමතිට විරුද්ධව ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න තිබ්බ කියලා ජනතාවට එහෙම හිතෙන්න පුළුවන්. අනුරාධා මහින්ද්‍යාපා විශ්වාස කරත් විජේස රාජපක්ෂ විශ්වාස කරන්න එපා. හරි. ඒ කියන්නේ ඔය හැම ආණ්ඩුවකම ඇමතිකම් දරාගෙන විශේෂයෙන් අධිකරණ ඇමතිකම්. දැන් මේ රටේ ලොකු චෝදනාවක් තියෙනවානේ මේ හොරු අල්ලන්න බැරුණා කියලා. හොරුන්ට නඩු පැවරීමේ ප්‍රධාන කටයුත්තක් තියෙනවා නීතිමය දෙපාර්තමේන්තුවේ. ඔය නීතිමය දෙපාර්තමේන්තුව බොහෝ කාලයක් ඔය විජේස රාජපක්ෂට තිබුණා. ඒෂ මතක නම් 2015-19 ආණ්ඩුව කාලේ සමහර චෝදනාවට නඩු පවරන්න බෑ කියලා කැබිනට් එකේ හැපිච්ච කෙනෙක් තමයි විජේස රාජපක්ෂ. මේ කතාව හරියට බැලුවොත් ඒක ඇතුලේ කියවෙන්නේ මහින්ද යාපුවත් ආරක්ෂා කරගෙන රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවත් ආරක්ෂා කරගෙන තව කාලයක් ඔය ආණ්ඩුවේ අමතිකම දරා ගන්න විජේස රාජපක්ෂ පාර කපා ගැනීමක් විතරයි ඔය කතාව ඇතුලේ පේන්නේ. දැන් ඔය කතානායකවරයා කරලා තියෙන ලද දේවල් මේ අපි ගත කරමින් ඉන්න වර්තමානයේට විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට පනතක් ගෙනහල්ලා දෙවෙනිවර කියවලා ඒක සංශෝධන ගෙනහල්ලා තුන්වෙනිවර කියවලා සම්මත කරගන්න අවස්ථාවේදී ඇත්තටම පාර්ලිමේන්තුව විශ්වාස කරනවා අධිකරණය විසින් ලබා දෙන ලද සංශෝධන ඒකට ඇතුළත් වෙන්න ඇති කියලා. මොකද මේ ක්‍රියාවලිය සිදුවන වේගයට කවදාවත් එක වගන්තියේ මුල් කෙටුම්පතත් එක්ක සංසන්දනය කරලා බලන්න බෑ. අහවල් වචනය වෙනුවට අහවල් වචන ආදේශ කිරීමෙන් හරිද? ඒ තුනේ දෙක ඉවත් කිරීමෙන්. එතකොට සම්පූර්ණ එක විමර්ශනය කරලා පරිශීලනය කරලා තුන්වෙනි වර කියවීමට අත උස්සන්න පාර්ලිමේන්තුව ඉඩක් නැහැ. ඒතර විශ්වාසය තබන්නේ කතානායකවරයා සහ ඒ කාර්ය මණ්ඩලය පිළිබඳව. ඊළඟට මෙතන මොකක් හරි වරදක් වුණා නම් කතානායකවරට අවස්ථාවක් තිබුණා ඒ රස්සන්න උදායින්ට. එමත් අවස්ථාවක් තිබුණා මේකේ අදාළ සංශෝධන උනේ නැහැ කියලා කතානායකවරයාට අස්සන් නොකරින්න තිබුණා. එහෙමනම් ඒක පනතක් බවට පත් වෙන්නේ නැහැ. කතානායකවරයා දැනුවත්ව මේ වරද ටික් කළා. ඒකම තමයි. අධිකරණ අමාත්‍යවරයාගේ පොයින්ට් එක දැන් ජනතාව හිතනවා ඔබතුමාලා ඇයි මේ කතානායකවරයාටම ගේන්නේ? ඇයි ආණ්ඩුවට විරුද්ධව ඔබතුමා? මේක පැහැදිලිවම මේ ආණ්ඩුව නෙවෙයි. මේක කතානායකවරයා විසින් පුජ්‍යලිකව මැදිහත් වෙලා කරන ලද දෝෂවලට මේ ගෙනත් තියෙන්නේ. ආණ්ඩුවට විශ්වාස බංග ඕන තරම් ගේන්න පුළුවන්. හැබැයි මේකේ පොයින්ට් අවුට් කරලා තියෙන්නේ කතානායකවරයා විසින් කරන ලද වැරදි පිළිබඳව. ඊළඟට ਉਹ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම. ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව කියලා තියෙනවා ව්‍යවස්ථාදායක සභාවේදී පොලිස්පතිවරයා ඇතුළු තනතුරු පත් කිරීමේදී ඡන්ද සමානව බෙදුනොත්. බෙදුනොත් තමයි කතානායකවරයාට පළවෙනි වටේ නෙවෙයි දෙවෙනි වටේදී ඔහුගේ තීරක ඡන්දය පාවිච්චි කරන අවස්ථාව තියෙනවා. මේ කතානායකවරයා පළවෙනි වටේදී ඡන්ද බෙදිච්ච ආකාරය දැනගෙන ඔහු දන්නවා ඡන්ද 4යි පොලිස්පතිවරයාට පක්ෂව ලැබුණේ, 2ක් විරුද්ධව ලැබුණා, 2ක්
නිහඬව හිටියා. ඡන්දේ පාවිච්චි කරේ නැහැ. එහෙම අවස්ථාවකදී ඔහු දැනුවත්ව ඊළඟ ලියුමක් ලියලා තමයි තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්නේ තීරක බලයක් තිබුණයි කියලා. එතකොට මේවා නොදැන කරන එකක්වත් නෙමෙයි. මේ කතානායක දැනගෙන කරන්නේ. ඒ නිසා මේ විශ්වාසභංගයේ කතානායකවරයාට එරෙහිව තමයි ගෙනා යුත්තේ. අන්තිම ආණ්ඩු රේහව ගෙනවන මොකද මේ කට්ටිය කියන්නේ? ආණ්ඩු රේහ විශ්වාසභංගයක් ගෙනත් තියෙනවා. අපි ආණ්ඩු ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් කෙහෙලියර ගෙනා පිළාවෙත් ඔය කට්ටිය ඔහොමනේ කිව්වේ. ප්‍රසියම් තිය තියා කිව්වේ අපේ අමතිරවට විරුද්ධ විශ්වාසභංගයක් ගෙනත් තියෙනවා. අපි අමතිරව ආරක්ෂා කරගන්න ඕනේ ආණ්ඩු වෙනුවෙන් කියලානේ. කොහොම තමයි ඒගොල්ලෝ හැසිරෙන විදිහ. ඉතින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් කොහොම ගේනවට වඩා අපි කල්පනා කරන්නේ තව මාස කීපයයිනේ. ඡන්ද කිම්ම ඔය ආණ්ඩුව පරාජයට පත් කරන්න ඕනේ කියලා විශ්වාසභංග වලින්ම නෙමෙයි අපි බලමු පාර්ලිමේන්තුවේ අවස්ථාව පාවිච්චි කරගන්න ඕනේ. ඒ අවස්ථාවත් පාවිච්චි කරගමු. නමුත් මේ පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව ඔවා සියල්ලම පරාජයට පත් කරගන්න පුළුවන් වෙයි කියලා අපිට කියන්න අමාරුයි. يعني මුදු මුල නරක නම් කොහොමත් තන්තු මුල් ටික ගැන කතා කරන දෙයක් නෑ වගේ තමයි කතානායකවරයාටම. දැන් මෙහෙම විශ්වාසභංගිකුත් ගෙනල්ලා. විවස්සාවත් කඩ කරා කියලා පැහැදිලිවත් පෙන්නුම් කළා තියෙද්දි. සහ පාර්ලිමේන්තුවේ සදාචාරය අමුවම උල්ලංඝනය කළ තිබෙද්දි මේ කතානායකවරයා විශ්වාසභංගයේ ඡන්දේ මුසීම ගන්න කලින් හරියට අස් වෙන්න ඕන. මොකක් හරි මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරගන්න නම් එහෙම සදාචාරයක් තියෙයි කියලා හිතන්න බෑ. මොකද තාමත් මම හිතන්නේ බැලිගම ප්‍රාදේශීය සම්බන්ධ කමිටුවේ සභාපතිකමෙත් ඉන්නවලුනේ. ඒක ජනාධිපතිගේ පත් කිරීමක්. ජනාධිපති පත් උනේ ඒ විදිහට නම්. ඉතින් කෝප් කමිටුවේ සභාපති පත් වෙන්නේ ඒ විදිහට නම් අපිට මහින්ද යාපගෙන් විතරක් සදාචාරය බලාපොරොත්තු වෙන එක වැරදි. අතර මේ වගේ කැමති ජාතික ජන බලවේගයේ මතය මොකද්ද කියලා ඔය ව්‍යවස්ථා සම්තුරය දැන් කැබිනට් එකේ හදිස්සියෙන් මේ මොකටද දාන්නේ කියලා අදහස දැනගන්න. ہوا මොකක් කරත් ජනාධිපතිවරණය නියමිත කාලේ පවත්වන්න වෙනවා. ඔය මොන ව්‍යවස්ථාවේ මහමැතිවරණ සංශෝධන ගෙනාවත් ජනාධිපති මත තියන්න බෑ. ඒ අනුව මම අර කලින් කියපු සැප්තැම්බර් ඔක්තෝබර් 4-17 අතර ජනාධිපතිනේ පවත්වනවා. ඒක පවත්වී යුතුමයි. ඒකට වෙන ඔබතුමා කියන්නේ පවත්වනවා ජනාධිපතිවරණය පවත්වන්න සිද්ධ වෙනවා. ඔය නිකන් ඔය සෙල්ලම් දාන්න බෑ ඒකට. ඕන්න මෙහෙම කරන්න පුළුවන්. දැන් ජනාධිපතිවරණය අවසන් වූ වහාම පාර්ලිමේන්තු ඡන්දයක් ඇඳවනවා වෙනුවට පාර්ලිමේන්තු ඡන්දය මේ පාර්ලිමේන්තුවේ අවුරුදු 5 අවසන් වෙන තෙක් අරගෙන යන්නට උපරවැට්ටියක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ඒක වෙනස් වෙනවා. ඉස්සෙල්ලා ජනාධිපතිවරණයක් තිබ්බහම ඒ ප්‍රතිඵල මත නෑ ඔබතුමා කියන්නේ මේ ප්‍රතිවරණ සිටියම වෙනස් වෙනවා. දැන් ඉන්න ජනාධිපතිවරණ දිනයි කියන ඉන්න තැන ඉඳන් තමයි මේ වැඩේ කරන්නේ. නෑ දිනනවා නම් ඌව කරන්නේ නෑ. හරිද? දිනයි කියන්නේ පරදින බව දැනගන්න දෙන්නේ එතුමා. දිනන්න පුළුවන් නම් මේවා කරන්නේ නෑ. හැබැයි දැන් මේ ජනාධිපතිට මේ ඉන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ අපි හිතමු බහුතරයක් කිව්වට පොහොට්ටුවේ සජබ මන්ත්‍රීවරුන්ගේ UNPIC නෑනේ ඉතින්. මොකද මේ ඒ කට්ටියගේ සහය ගන්න නම් යම් ගුණ්ඩුවක් දෙන්න ඕන ඇති. එක්ක අවුරුදු 5ට කලින් විසුරුවන්නේ නෑ කියලා නැත්තම් ට්‍රයි එකක් දෙනවා අවුරුදු 5ටත් එහාට ඇදගෙන යන්න වගේ එකක්. එහෙම වෙන්න පුළුවන්. නමුත් ඔය වැඩක් නැත්තේ ජනාධිපතිවරණයට මොකද්ද වෙන්නේ කියන එක දැන් අද පැහැදිලි නිසා. නැත්තම් ඔය ඔච්චරෝ දේවල් එන්නේ නැහැනේ වෙනද කවදාවත් ජනාධිපතිතුමා කිට්ටුව ඔය වගේ දේවල් ආවද කියන්නේ කලින් මොනවද තිබුණේ ජනාධිපතිවරණ නියමිත අවුරුදු 6න් තියන්න ඕන එක 4න් තියartha ව්‍යවස්ථා සංශෝධන කරනවා අවුරුදු 5 තියෙන එක 4ට තියාගත්ත කොහොමද ඇයි ජනාධිපතිවරණ මෙච්චර මේ දේවල් සාකච්ඡා වෙන්නේ ඒගොල්ලෝ ප්‍රතිපලය දාන නිසා ඒක හරි පැහැදිලිව ඔය පක්ෂ නායකයන්ගේ ඉන්ටර්වයුව වලින් අර එහෙම කියවෙනවා අපි ඔකට වැඩි කලබල වෙන්න ඕනේ නැහැ දෙන ඡන්ද තියන්න කියන්නකෝ අනිත් එක තමයි පළාත් පාලන මැතිවරණය පළාත් සභා මැතිවරණය එන්නේ ව්‍යවස්ථාවෙන් නෙමෙයි ඒවා එන්නේ පනත්වලේ ජනාධිපතිවරණයයි මහමැතිවරණය තමයි ව්‍යවස්ථාවෙන් එන්නේ ඒකෙත් ජනාධිපතිවරණය තමයි ජනාධිපතිවරණයේ කැමැත්තකින් තොරව තීන්දුව වෙන ඡන්දය මහමැතිවරණයත් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව විසිරීමේ බලය අවුරුදු 5ට මෙහා පැත්තේ පහ ගියාට පස්සේ කොහොමද විසිරෙනවා අවුරුදු 5 ඇතුළත පාර්ලිමේන්තුව විසිරීමේ බලය තේ ජනාධිපතිවරයාට ඒකෙදි ජනාධිපතිවරයා එහෙම විසිරෝණයකට දාලා තියෙන යම් බාධාවක් තමයි පළවෙනි අවුරුදු දෙකහමාරදී විසිරෝණව නම් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඕන කියන එක. දැන් ඔය බැසිල් රාජපක්ෂලා කිව්වට දැන් 113ක් අස්සම් කරන් ගියාට පාර්ලිමේන්තුවේ විසිරුවන්න ජනාධිපතිට බල කරන්න පුළුවන් කියලා ව්‍යවස්ථාවෙ හැටියට අවුරුදු දෙකහමාරක් පාර්ලිමේන්තුවට ගියාට පස්සේ පාර්ලිමේන්තුව ඔළුවෙන් හිටගෙන කිව්වත් ජනාධිපතිට කැමති දවසක තමයි පාර්ලිමේන්තුව විසිරන බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණට ගියත් අවසානයේ තීන්දුව කරන්නේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් ජනාධිපතිට කලින් විසුරවන්න අදාළ වෙන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයා කියපු කතාව කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. ඒව දැන් මේ ජනාධිපතිවරගෙන් පස්සේ මහමැතිවරණයක් ආවම ඕගොල්ලන්ගේ චැනල් එකටම ඇවිල්ලා කිව්වනේ හොදගෙන යනවයි කියලා. ඒකට කලින් මහමැතිවරණය තියාගන්න අවශ්‍ය කරන විදිහේ දේවල් කියන්න උත්සාහ කරනවා. හරිද? ජනාධිපතිවරණය කරගෙන මේ හොදගෙන යන එක නවත්තන්න කරන වැඩක් වෙන්න බැරිද?
මේ ගේන්න හදන මැතිවරණ ක්‍රමය සංශෝධනය. ඔව් ඉතින් එහෙම කල්පනා කරලා වෙන්න පුළුවන්. එතකොට ඒකට ඉඩක් තියෙනව නේද? ඔකේ බලන්න ඕන ව්‍යවස්ථාව හැටියට 3/2 පමණක් ප්‍රමාණවත්ද 3/2 ප්ලස් ජනමයචාරණයක් ඕනද කියන එක. 3/2ක් ඕන නම් ඒක වෙන තත්වයක්. අපි බලමු. ඒ එහෙම වුණොත් ඔව්. දැන් අපි හිතමු අනුර කුමාර සහෝදරයා එහෙම නැත්නම් අනුර කුමාර මහත්මයා ජනාධිපති වෙනවා. ජනාධිපතිවරු. හැබැයි පාර්ලිමේන්තු බලය නැහැනේ ඔබතුමන්ලා. එතකොට අන්න දැන් ඇවිල්ලා තියෙනවා මැතිවරණ සංශෝධනය. ඒකට අදාළව එතකොට මැතිවරණ ක්‍රමය වෙනස් වෙනවා, සීමා නිර්ණය කරන්න සිද්ධ වෙනවා, ඒකට අදාළව වෙන වෙන කමිටුපත් කරන්න සිද්ධ වෙනවා. දැන් ලොකු කටයුත්තක් ඒක වෙනවා. මම හිතන්නේ මොකද හක් ගැව්වත් යන උඩ ගහලා තේරුමක් නැහැ. ජනාධිපතිවරණ තියන්න කියන්නේ ඔබ තිබ්බට පස්සේ අපි බලමු ඒකත් එක්ක අවසන් කිරීම. ඔබ බොහෝ දේවල් නැස් වෙනවා. ප්‍රායෝගික නොවන මනෝරාජික ඕනම වැඩපිළිවෙලකට ඕනම පොදු ජන අරගලයක් අඩපණ කරන්න විනාශ කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට මේ පාර්ලිමේන්තුවෙන් පත් කරගැනීමේ අවස්ථාව වළක්ව ගන්න අරගලයේ අවස්ථාවක් තිබුණා. ඒ කියන්නේ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ ලෝණකොට ඒ අය තමන්ගේ ෂේම භූමිය බවට පාර්ලිමේන්තුව පත් කරගන්නවා අය ඒ පාර්ලිමේන්තුවෙන් තමන්ගේම ජනාධිපතිනේ පත් කරගන්නවා අය කියන දේශපාලන පුරෝකථනය කිරීමේ හැකියාවක් තියෙන උනකම තියෙනවා. එහෙම උනේ නැහැ. ඒක ඇත්තටම කතෝ රටේ ඒ අරගලයට කරපු බරපතල අසාධාරණයක්. ඊළඟට දැන් මේ ජනමතචාරණය ගැන කියපු කරුණ නිවැරදි කරන්නට ඕනේ. ජනමත විචාරණය කියන එක ඕන දෙයකට ඕන විදිහට ඇප්ලයි කරා නෙමෙයි. ඒ 82 එකේ 82 ජනාධිපතිවරයා තිබ්බා. ජයජයවදින දිනුවා. දිනලා මාස 3ක් ඇතුළත තමයි ජනමතචාරණ තියලා ඇහුවේ පාර්ලිමේන්තුවේ කාලේ දික් කරගන්න දෙපාර්තමේන්තුව. එතකොට එදා තිබුණේ අද තත්ත්වය නෙමෙයි. UNP එක දිනලා ඒගොල්ලන් බලයක් තිබුණා. එළියේ ග්‍රාමීය මට්ටමේ ශක්තිමත් පක්ෂාන්තරයක් රාජ්‍යාන්තරයක් තිබුණා. ඒකෙන් තමයි ජනමතචාරණයේදී වගන්තියක් වෙනස් කරලා ඇව්වේ පාර්ලිමේන්තුව දුර කාලෙ දික් කරන්නද කියලා. ඒ වගේම තමයි දැන් මේ අපි ජන බලයක් ගොඩනගාගෙන යන්නේ ඔබ හිතනවාද දැන් මේ අපිත් එක්ක එකතු වෙන මේ ජන බලය ඡන්දයක් නොතියන කුමන්ත්‍රණය කරනවා නම් නිකන් අතපය හකුලගෙන නිකන් ඉදී කියලා. ඡන්ද නැත්තම් ගෙදරලා නිකන් ඉන්නව එහෙම ඉන්නේ නැහැ. අපි මේ ජන බලය ගොඩනගමින් යන්නේ යම් හේකින් ඡන්ද කල් දාන ඡන්දයක් නොතියන කුමන්ත්‍රණය කරනවා නම් එයට ඉරෙහිවත් එළියට එන්න බලාගෙන තමයි. ඒ නිසා මේකෙදි දැන් මේ වෙලාවේදී ඡන්දයක් එයිද නැද්ද දන්නේ නැහැ. ඒ නිසා දෙගිඩියාවෙන් පැත්ත කරලා ඉන්න වගේ දේවල් කරන්න කියලා කවදාවත් මේක වෙනස් කරන්න බෑ. දැන් කරන්න උනකම තියෙන්නේ ජනාධිපති වර්ණයක් පිළිබඳව. අතන විශ්වාසය හදන්න ඕන. මම කියනවා මේ වෙලාවේ විශ්වාසය හදුවේ නැත්නම් මේ සමාජය අරාජික වෙනවා. අරාජික වෙනවා කියලා කියන්නේ ජනතාව තමන්ට ඕන ඕන හැටියට ප්‍රචණ්ඩකාරී වුණා හැසිරෙන්න පුළුවන්. හැබැයි අපි නිශ්චිත ඉලක්කයකට ජනතාව කියවනවා. ජනාධිපතිවරණ දැන් මේ මේ සෙල්ලම් බේරගමු කියලා කියනවා. රනිල් වික්‍රමසිංහ ඒකට ඉසරමන් නැතුව කුමන්ත්‍රණකාරීව හැසිරෙන්න උත්සාහ කරනවා නම් ඒකේ ප්‍රතිඵලත් බලා ගන්න පුළුවන්. මම කියන්නේ ලක්ෂ 69ක ජනතාවකට පුළුවන් වුණා ගෝඨාභය රාජපක්ෂ එලවන්න. ලක්ෂ ගහමාරක් ගන්න බැරි කෙනෙක් එලවන එක එච්චර දෙයක් නෙමෙයි මේ රටේ ජනතාවට. ඒවත් තේරුම් අරගෙන තමයි ඡන්ද ගැන කතා බහ කරන්න ඕනේ. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයා කියනවා ඔබේ පක්ෂයට ගම්මාන මට්ටමින් තියෙන සංවිධාන ශක්තිය ඉතාම ඉහළයි හැබැයි ජන බලයක් නැහැ. ඊට සමග ජන බලවේගයට කියනවා ජන බලයක් තියෙනවා හැබැයි සංවිධාන මට්ටම නැහැ. එක්සත් ජාතික පක්ෂයට සංවිධාන මට්ටමකුත් නැහැ ජන බලයකුත් නැහැ හැබැයි හොඳ නායකත්වයක් තියෙනවා. ඒතර පක්ෂ තුනද ඔහොම බෙදලා දීලා තියෙනවා. පොදු ජන පෙරමුණට ජන බලයක් තියෙනවා සංවිධාන ශක්තියක් තියෙනවා හැබැයි නායකයෙක් නැහැ. ඔබතුමාලගේ ඉගෙනගත්තේ කියලාත් කියනවා. ඔව්. දැන් ඔබතුමාලට නැත්te එතකොට ජන බලය කියලා එතුමා කියනවා සංවිධාන ශක්තිය උපරිමයටම තියෙනවා කියලා කියනවා. දැන් ඒ බැසිල් රාජපක්ෂ මහත්තයා කියපු කතාවත් එක මම අහන්නේ. ඔබතුමාල විශ්වාස කරන ඔබතුමාලට නායකෙක් ඉන්නවා. ඒතර ඔබතුමාලට හිතෙන්නේ නැද්ද දැන් හොඳ සංවිධාන ශක්තියක් තියෙන හින්දා අර නැති දෙක හොයාගන්න තව පක්ෂයකට එකතු වුණොත් ඒ කියන්නේ හොඳ නායකයා සහ ජන බලය. ඔය දෙකනේ ඔබතුමාලට නැහැ කියලා කියන්නේ එතුමා. බැසිල් රාජපක්ෂේ සියලු තර්ක ගොනු කරේ එක්තරා දේශපාලන උපක්‍රමයක් ඔළුවේ තියාගෙන. ඔහුගේ වචනලුත් ඒක කිව්වා. ඔහු කිව්වේ මාලිමාවේ නැගීම වළක්වන්න නම් සජබයි පොහොට්ටුවයි UNP එකයි තුනම එකතු වෙන්න ඕන. ඒකනේ ඔය කතා එන්නේ නායකයා ගන්නවා එක තැනකින් ජන බලය තියෙනවා තව තැනකින් සංවිධාන ශක්තිය තියෙනවා. ඒගොල්ලන්ට ඔය තුනම එකතු කරොත් තමයි ජාතික ජන බලයේ පරද්දන්න පුළුවන් කියන එක තමයි යාගේ තර්කයේ මූලික පදනම බවට පත් වුනේ. ඉතින් අනුරාධ අපි ඔය ගැන තර්කලා තීරුමක් නැත්තේ දැන් මේ රටේ ජනතාවට ජන බලය පේන්නේ මොන වෙන්ද? ජන බලය පේන අවස්ථා දිනවනේ. රැස්වීම් සමුළු ජනමත සමීක්ෂණ බුද්ධි වාර්තා ඡන්දක් තියෙනවා. ඔය ඡන්ද කියන්නේ 2019 20 ඡන්දනේ. ඉතින් 2019 සහ 20 ඡන්ද ප්‍රතිපලයේ මතනම් අපි ඉන්නේ තවම
ගෝඨාභය රාජපක්ෂව ජනාධිපතිපතිට ඉන්නත් ඕන රත්නසේකර මහත්තයාතුළු මේ කණ්ඩායම ආණ්ඩුවේ දා තුනෙන් දෙකේ බලයෙන් රට කරන්නත් ඕන දෙහිම නැහැනේ ඒ කියන්නේ ජනමතය කියන එක වෙනස් වෙලා තියෙන්නේ වෙනස් වෙලා කියන එක පැහැදිලි අපි දැන් අරගලයක් පහු කරලා ඉන්නේ ජනාධිපති කෙලවලා ඉන්නේ ආණ්ඩු පක්ෂයේ තුනෙන් දෙක නෙවෙයි ඒගොල්ලන්ට පාර බැලන්න බැරි කරලා තියෙන රටේ ජනතාව ඉතින් ජනමතය සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ ඉතින් බැසිල් රාජපක්ෂ තියෙන්නේ ඔහුට ජනාධිපති වෙන්න කලින් මහමැති වර්ණයක් ලබා ගැනීම සඳහා වන තර්කය තමයි ඔහු ගොඩනගමින් යන්නේ අතන මම කියන්නේ බැසිල් රාජපක්ෂගේ සමස්ත කතාවේ දිහා අවධානය යොමු කරා නම් ඔහු පීඩරගෙන තියෙන රටේ ජනමතය හැසිරෙන්නේ කොහොමද කියන්නේ මන්ත්‍රීතුමා මේ ඔබතුමා කලින් සඳහන් කළා සීළු ප්‍රශ්න වලට උත්තරයක් හොයන්න නම් දේශපාලන ස්ථාවර භාවයක් තියෙන්න ඕනේ කියලා වර්තමානයේ වෙද්දී දේශපාලන ස්ථාවර භාවය පිළිබඳව ආණ්ඩුව යම් කිසි ප්‍රවේශයක් අරගෙන තිනවා මේ ආර්ථිකය සහ මේ රට ගොඩනගන්න ආණ්ඩුව අපි හිතමු IMF එක සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙලක් සිදු කරගෙන යනවා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙලක් කරගෙන යනවා මුදල් ක්‍රමය සහ ආනයන අපනයන සම්බන්ධව යම් කිසි වැඩපිළිවෙලක් කරගෙන යනවා දැන් ඔබතුමන්ලා ප්‍රතිපත්තිමය වශයෙන් අපි දැක්ක ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඒහා බැඳිච්ච මේ මේ ජාතික ජන බලවේගයේ සමහර තැන්වලදී මේ මේ ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් මත දරනවා මේ මේ දේවල් වලදී දැන් දේශපාලන ස්ථාවරත්වය කියලා එහෙම දෙයක් බලාපොරොත්තුෙන් ඡන් දෙකෙන් පසු අපි හිතමු ඔබතුමන්ලට ආණ්ඩුවක් આવත් ඔබතුමන්ලගේ ආණ්ඩුවක් පිහිටෙව්වොත් දැන් ජාතික ජන බලවේගයේ සමහර තැන්වලදී මේ මේ ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් මත දරනවා මේ මේ දේවල් වලදී අපි හිතමු ඔබතුමන්ලට ආණ්ඩුවක් આવත් ආයි දේශපාලන ස්ථාවරත්වයටම නේද අභියෝග වෙන්නේ මොකද ඔබතුමන්ල ප්‍රතිපත්තිමය වශයෙන් මේ දේවල් වෙනස් කරන නිසා සාමාන්‍යයෙන් මැතිවරණයකින් පස්සේ ජනතාව ඡන්දයක් ලබා දීලා ජනාධිපතිවරේ කාණ්ඩුවක් පත් කරාම ඒ ජනතාව මේ අර අර මස් රාත්තරම් இல்லන්නේ එකපාර ඒ ජනතාව යම් සාධාරණ කාලයක් තමන්ගේ ජනවර්මෙන් පත් වෙච්ච ආණ්ඩුවට ලබා දෙනවා ඔබ හොඳට බලන්න අපේ රටේ ඉතිහාසයේ පුරාම සාමාන්‍ය කාලයක් ලබා දෙනවා අන්නේ කාලයේ ඇතුළතදී ජනතාවගේ විශ්වාසය ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගෙන යන්න පුළුවන් නම් රටේ දේශපාලන ස්ථාවරය ගොඩනගන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂට එහෙම කාලයක් ලැබුණාද? ගෝඨාභය රාජපක්ෂට ලැබුණා. ගෝඨාභය රාජපක්ෂට ඇත්තටම පළවෙනි වෙලාවේ කාටවත් නැති විදිහට ලොකු උද්‍යෝගයක් හම්බුණානේ. අපිට මතකනේ කාලේදී වැඩ කරපු විදිය, රාජ්‍ය සේවය ඇතුළේ තිබුණු උද්‍යෝගය, තරුණයෝ වැඩ කරපු හැටි. එම් කියන්නේ තාප්පල චිත්‍ර අඳිනවා කියන නිකන් වැඩක් නෙමෙයි. ඒකෙන් පෙන්නුම් කරා ඒ තරුණයන් ඇතුළේ තිබුණු උද්‍යෝගය. පිටරට වැඩ කරන අය ලොකු ජොබ් දා ලංකාවට ආව වැඩ කරන්න. සමාජ කියන්නේ වොලන්ටරි වැඩි කරා. ඔබතුමන්ලා අර IMF විරෝධී. ඒ වගේ ප්‍රතිපත්ති වල තවදුරටත් රාජපාලනයක් තුල ඉන්නවා. IMF විරෝධීද පක්ෂද කියලා ඉර ගහලා දෙපැත්තට කරන එකට අපි එකඟ නැහැ. දැන් ජාත්‍යන්තරයේ මූල්‍ය අරමුදලේ යම් වැඩ පිළිවෙලක් අපි ඇතුළත් වෙලා තියෙන රටක් හැටියට. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඇවිල්ලා ඊට පහුවෙන්දට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාවේ ශාඛාව වහලා දාන්න හරි ඕන් රටෙන් එලවන්න අපි කටයුතු කරන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි ලෑස්ති සාකච්ඡා කරන්න අපට ලැබුණු ජනවරමට අනුකූලව. මොකද අපි දැන් චන්දර එනකොටම කියන්නේ IMF එකේ තියෙන සියලුම වට්ටෝරුව මේගොල්ලෝ වගේ එලෙසම පිළි අරගෙන එනවා කියලා නෙවෙයිනේ. අපිට තියෙනවා ඒ සම්බන්ධ විවේචන. විශේෂයෙන් මේ අර්බුදයේ කළමනාකරණය කර ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යම් සහාය ලබා ගන්න අපි සූදානම්. අපට විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න ඕන. ඒකෙදි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මූල්‍ය අරමුදල හරහා යම් කිසි ආකාරයක ගැරන්ටි එකක් යොදා ගන්න එක. ඊළඟට අපේ ද්විපාර්ශ්වික ණයකරුවන් සමග වෙන වෙනම සාකච්ඡා කරන එක. ඇත්තටම අපිට ණය වලින් යම් සහනයක් ලබා ගන්න ඕන විදේශීය ණය වලින් විශේෂයෙන්. ඉතින් ඒකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් කරගන්න අපි සූදානම්. දෙවැනි එක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරන ලද කොන්දේසි අපි සලකා බලන්නේ මේ රටේ ආර්ථික ගොඩනගන්න දීර්ඝ කාලීන අපිට තියෙන සැලසුම් මොකක්ද? කියන්නේ ස්ථිරවම මේ රටේ ආර්ථිකය ගොඩගන්න තියෙන එකම සැලසුම තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් ඇතුළේ. ඒ නිෂ්පාදනයට බාධා වන කොන්දේසි දැන් IMF පනලා තියෙනකොට ඒව ඉෂ්ට කරන්න අපි සූදානම් නැහැ. උදාහරණයක් හැටියට විදුලි බල මණ්ඩලයේ සමස්ත පිරිවැය එහි දූෂණ වංචා නාස්ති සියල්ලම තබාගෙන තෙල් සංස්ථාවේ සම්පූර්ණ පිරිවැය කර්මාන්ත මත නිෂ්පාදකයා මත ව්‍යවසායකයා මත පටවලා ඒ නිෂ්පාදනයේ කඩායිහිරන මට්ටමකට යන්නට අපි ලෑස්ති නැහැ. මොකද නිෂ්පාදනයක් ආරක්ෂා කරගන්න නම් නිෂ්පාදන ආර්ථිකයට යන්න නම් අපි අනිවාර්ය වශයෙන්ම තෙල් සහ විදුලියේ බලශක්තියේ සහනයක් නිෂ්පාදකයාට ලබා දී යුතුම වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තියෙනවා අපේ නිෂ්පාදන සැලැස්මට බාධා වන කොන්දේසි සාකච්ඡා කරන්න අපි සූදානම්. එහෙම නැත්නම් මේක ගහලා එලවන එක හරි IMF එක සම්පූර්ණයෙන් කොන්දේසි මොකක්වත් නැතුව බදාවැළඳ ගන්න හරි එක නෙමෙයි අපේ ප්‍රතිපත්තිය.